අද මම ඔයාලට කියලා දෙන්නේ Toshiba E Studio 257 machine එකකින් identity card එක photocopy එකක් ගන්න විදිය. මේක හරිම ලේසි වැඩක්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලා මේ ක්‍රමයට කැමති නම් ඔයාලත් ඊට පස්සේ photocopy ගන්නකොට මේ විදියට කරලා බලන්න. මේ identity card එක ඉතින් මම මේකේ photocopy එකක් තමයි ගන්න හදන්නේ. මුලින්ම අපි අපේ bypass tray එකට A5 ප්‍රමාණයේ කොලයක් දාගන්න ඕන. ඉතින් මේ A5 ප්‍රමාණයේ කොලේ මම මේකට දාලා දෙන්නේ. ඊට පස්සේ අපි අපේ settings වලට ඇවිල්ලා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරගන්න ඕන මේ identity card එකේ photocopy ගන්න කලින්. මුලින්ම අපි අපේ paper එක දාපු තැන තෝරගන්න ඕන. ඒ කියන්නේ මෙතන තියෙන bypass tray එක ඉතින් මේ bypass එක මෙතනින් තෝරගත්තා. ඉතින් ඔයාලේ මේ දැක්කනේ මෙන්න මෙතන size එක පොඩ්ඩක් වෙනස් කරගන්න තියෙනවා. ඉතින් මම මෙතන touch කරලා මම මේ bypass එකේ කොපි පැත්ත A5 එකට මාරු කරගන්නවා. දැන් A5 ප්‍රමාණයේ කොලයක් නේ දැම්මේ. දැන් මම මෙතන A5 ප්‍රමාණයේ කොලයක් නේ දාලා තියෙන්නේ. ඒ නිසා මම මෙතන A5 ප්‍රමාණයේ කොලය තෝරගත්තා. දැන් මෙතන size setting එක original එක තෝරගන්න ඕන. size setting වලින් ගිහිල්ලා A6R කියලා. A6R එක තමයි තෝරගන්න ඕන. දැන් එතකොට මෙතන A6R ඉඳලා A5 වලට තමයි කොපි එක යන්නේ. දැන් ඔයාලට මෙන්න මෙතන මේ size එකත් 141 ලොකු වුණා. දැන් හරි. දැන් මේක ඕකේ කරා. ඕකේ කරලා මේ යට තියෙනවා එඩිට් කියලා. මම අන්න එතනට ගිහලා එඩිට් එක ටච් කරන්න ඕන. එඩිට් එක ටච් කරලා මෙතන 2-in-1 4-in-1 කියලා තියෙන අන්න එක ටච් කරන්න ඕන. ටච් කරලා ආයි මෙතන 2-in-1 කියන එක තෝරගන්නවා. දැන් ඕකේ කරා. හරිනේ. රයිට්. දැන් ඔන්න 2-in-1 තෝරලා තියෙනවා. ආයි බේසික් වලට එනවා. රයි මුල පිටුවට එනවා මෙතන. දැන් ඔයාලට පේනව නේද? A6R ඉඳලා A5R එකට තමයි මේ print එක යන්නේ. එතකොට හරි. වැඩේ දැන් settings ටික හරි. දැන් අපි photocopy එක ගන්න හදන්නේ. දැන් ඔයාලට පේනවනේ මේ photocopy machine එක ඇරලා මෙතන තියෙනනේ මෙන්න මේ මූණ උඩ අතට. උඩ අතට තියලා මෙන්න මෙතනින් තියන්න ඕන. හරිනේ. ඔන්න මේ කොනින් තිව්වා. දැන් දැක්ක නේද? තියෙන්න ඕන තැන. උගන්ට තියලා වැහුව දොර මෙතන ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරා. දැන් මෙතන රයිට් එක කොපි වුණා. දැන් දැක්කනේ මෙතන එකක් රෙඩි වෙලා තියෙනවා. ඊළඟ එතනමයි තියන්නේ පැත්ත වෙනස් කරන්න ඕන. මේ දැන් අපි උඩ මේ අතරනේ තිබුණේ. මේ අතරනේ තිබුවේ. දැන් මෙන්න මේ අතර තියන්න ඕන. හරිනේ. පොඩ්ඩක් මේ ගානට ඔන්න ඔය ගානට වගේ අපි වැඩේ කරනකොට හුරු වෙනවා. ඔය ගානට වගේ තියලා වැහුවා. වහලි වරලා ආයෙත් ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරනවා. දැන් මෙතන ස්කෑන් page 2යි. දැන් වැඩේ හරි. දැන් මෙතන අපිට කරන්න තියෙන්නේ job finish කියන බටන් එක ප්‍රෙස් කරන්න. කොලේ අදිනින් ගියා. මෙන්න කොලේ එනවා. ආවා කොලේ ආවා. රයිට්. A5 කොලේ ආවා. අරගෙන බලමු දැන් කොහොමද කියලා. දැන් මෙන්න මේ විදිහට තමයි මේ photocopy මේ එකෙන්නේ කොලේ හරව ඉන්න ඕනේ නැහැ. කෙලින්ම මේ අතර තියෙවම ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ විස්තරේ තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ආවේ. ඉතින් මේකේ තව ගොඩක් ටෙම්ප්ලේට්ස් වලින් සේව් කරගන්න විදිය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් photocopy machine එකේ මොන හරි ඔයාලට අවශ්‍ය දේවල් දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ වෙනුවත් ඔයාලට වීඩියෝ එකක් කරලා දෙන්නම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.